පාකිස්තාන කණ්ඩායමත් අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙන තව දින කිහිපයක් විතරයි තියෙන්නේ. තරගාවලියේ කණ්ඩායම් දෙකටම ගොඩක් වැදගත්. මේ තරගාවලියේ කවුරු ශතක ගහයිද දැන්ම අනුමාන කරන්න අමාරුයි නේද? ඒත් බලමු කණ්ඩායම් දෙක අතර ඉතිහාසයේ මොන විදිහටද ශතක ලබාගෙන වැඩ පෙන්නලා තියෙන්නේ කියලා. කණ්ඩායම් දෙක අතර තරඟ ඉතිහාසයේ වැඩිම ශතකලාභී ප්‍රතිකරුව පෙළ ගැස්සුවොත් 10 වෙනි තැන ඉන්නේ අසාත් සෆික්. ඉන්ම 26 දී ශතක 3ක් ශෆික් ලබාගෙන තියෙනවා. අර්ධ ශතක 4ක් වාර්තා කරන්නත් ශෆික් සමත් වෙලා තියෙනවා. ශතකලාභී අතරේ 9 වෙනි තැන ඉන්නේ තවත් අපූර්ව ක්‍රීඩකයෙක්. ඔහු තමයි තිලකරත්න දිල්ෂාන්. ඉන්ම 25 දී දිල්ෂාන් ශතක 3කුත් අර්ධ ශතක 3කුත් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. මේ වාර්තාවේ 8 වෙනි තැන ඉන්නේ තිලාන් සමරවීර. පාකිස්තානයේ ඉන්ම 23ක් ක්‍රීඩා කරන සමරවීර ශතක 3කුත් අර්ධ ශතක 4කුත් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. සමර් ස්ටෝඩින් ඉන්නේ තවත් දක්ෂ පාකිස්තාන ක්‍රීඩකයෙක්. ඔහු තමයි සලිම් මලික්. මලික් ඉනිම 19කදී ශතක 3කුත් අර්ධ ශතක 3කුත් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා බිහිකල සුපිරි තුන්ගිරව ක්‍රීඩකයෙක් වන සනත් ජයසූරිය තමයි මේ ප්‍රතිකරුව අතරේ 6 වෙනි තැන ඉන්නේ. සනත් ඉනිම 30කදී ශතක 4කුත් අර්ධ ශතක 6කුත් වාර්තා කරලා මේ වාර්තාවේ 6 වෙනි තැන ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට හිස් රදයක් වුණු ඉස්මා මුල් හක් සනත්ට උඩින් ඉන්නේ. ඉනිම 31කදී ශතක 5කුත් අර්ධ ශතක 7කුත් වාර්තා කරන්න ඉස්මා සමත් වෙලා තියෙනවා. මේ වාර්තාවේ පාකිස්තාන කණ්ඩායම මෙහෙවන අසාර් අලි වැඩිම ශතකලාභියෝ අතරේ 4 වෙනි තැන ඉන්නේ. ශතක 5කුත් අර්ධ ශතක 5කුත් අසාර් ලබාගෙන තියෙන්නේ ඉනිම 26කට ක්‍රීඩා කරලා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ගොඩක් කෙනෙහිලිකම් කරපු යුනිස්කා වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ. ඉනිම 48කදී ශතක 8කුත් අර්ධ ශතක 6කුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබාගෙන. සුපිරි ප්‍රතිකරු අරවින්ද සිල්ලා තමයි වැඩිම ශතකලාභීන් අතරේ 2 වෙනි තැන ඉන්නේ. ඉනිම 38කදී ශතක 8කුත් අර්ධ ශතක 1කුත් වාර්තා කරන්න අරවින්ද සමත් වෙලා තියෙනවා. කණ්ඩායම් දෙක අතර ප්‍රතිකරු ඉදිරියට වැඩිම දක්ෂතා පෙන්නලා තියෙන්නේ කුමාර් සංගක්කාර. සංගක්කාර වැඩිම ශතකලාභීන් අතරේ පළවෙනි තැන ඉන්නේ. ඉනිම 45කදී ශතක 10කුත් අර්ධ ශතක 12කුත් වාර්තා කරන්න සංගක්කාර සමත් වෙලා තියෙනවා. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපු subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.